මොකක්දර ආසයි කිව්වේ? මට ඔයාට උම් එකක් දෙන්න ආසයි. කැලීන් ස්නාන කලාව. ලේසි ඕනෑම ATM එකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. ග්‍රෑම් 20 කිස් සෝස් ස්කුයිසිබල් බොටල් එක. කිස් ස්කුයිසිබඩි අනර්ගතම සෝස් රස පෙළ. කවුරු කොහොම කිව්වත් මොන පවුරු අලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. ඊනාලට ගිහින් නෙන්ඩ කෙටි පාරක් නෑ. කාසි නැති නිසාතමිට වාසි නොපෙනෙනා තරමට ආදරේ අරන් කවුරුත් බලෙන්නෙන්නේ නෑ. මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳින් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නේ නෑ. පාට කුරුල්ලෝ මම මේ විදිහට ලස්සනට ඉන්නේ ලියා ගෝල්ඩ් මාව බලාගන්න නිසා. මගුලකට දෝයි මං තමුසේ එලියට එක් කරන් ගියපු දවසේ කාමරයක් ඇතුළට අරන් යන්න ගියා කියලා පට්ට කෙබරයක් ගහලා තියෙන අම්මලාට මං කිව්වේ නෑ. කිව්වේ නැත්තම් අර අහන්නේ මොන මගුල? නෑ නෑ, ඔයා කියපු උත්තරේ හරි. මාත් කිව්වේ අපේ හනිමුන් එකට පෙන්නපු රූම් එක කියලා. මං කියපු කතාවක් නෙමෙයි බබා. ඔයා මොකටද අම්මලාට එහෙම කතාවක් කියන්න ගියේ? මම එතනදී කොච්චර පැහැදිලි කරලා කිව්වද මේ හත්ති ලව්ව මං ඕඩර් කරපු එකක් නෙමෙයි කියලා. මොනවාද බබා ඔයා කියලා දෙන්නේ? නෑනම් වෙන්න බෑ, මම බෑගුව මිස. බලන්න, තමුසේව සතුටු කරන්න කියලා තමුසේව එක් කරගෙන ගියා එළියට. හරි, කොත්තන හරි මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් සති ගාන පරිප්පුව කන්න වෙන්නේ මට නංගි. මේ නිකමට හරි හිතුණද බඳින කලින් මාව එහෙම අරගෙන යන්න? බම්බුවක් තමයි. හරි හරි, වෙන කෙල්ලෝ ගැන හිතන්නේ නැතුව මං ගැන විතරක් එහෙම හිතනවා නම් හොඳයි ඉතින්. හැබැයි ඕන එකක් බැන්දට පස්සේ. ඔච්චරම හදිස්සි නම් ඉතින් ඉක්මනට බන්. අනේ මේ මේ අයියගේ මගේ වැඩ දෙක මොකද? අපේ එකාගේ වැඩේ නම් දැම්මම බෑ කිව්වා. ඉස්සරත් ඌ අරන් නෑ, මූ හිතාගෙන හිටියට මූ වැඩට ගත්ත කියලා. එතකොට මගේ වැඩේ මොන වැඩේ? ඇයි මං කිව්වේ ඔයා බොස් වෙන දවසට මටත් එන්න ඕනේ කියලා? හරි හරි, මං හෙට අනිද්දා දවසක් බල්ලා කියන්නම්. මේ දවස්වල එකපාරම ලොකු සර් එනවා. ඒ හින්දා දැම්මම බෑ හොඳේ. මම හෙට අනිද්දා කියන්නම්. භාවනා කෙවින්ට කතා කරලා කෙවින් අපිට හා හා කිව්වට භාවනාවට බෑ කියලා මම. කවුද කිව්වේ? කවුද කිව්වේ හන්නේ? ඉතින් භාවනා මොනවද කියලා තියෙන්නේ? ඔයා දන්නවනේ මම කෙවින් ගැන. කෙවින්ට මොනා හරි දෙයක් මිස් කරන්න ඕන නම් එයා රට වටේම තියෙන තියරීස් එක තැනකට ගේන මිනිස්සෙක්. ඔයා කියන්නේ මේ යා කියලා මැරේජ් එක කියන්නේ අපිට අපිව ෂුවර් නැති හින්දා ගවර්න්මන්ට් එකට ප්‍රොමිස් වෙනවා වගේ වැඩක්. මොනාද මමා මේකේන ගොන් කතා? භාවනා මොකක් හරි බහූතයක් කියන්නේ නැති. එයා හරි කලබලයිනේ. එයා කලබලයි? ඔයා දන්නවද ඊට පස්සේ අපේ කෙවින් මොකද්ද කියලා තියෙන්නේ කියලා? එයා කියලා මැරි කරන්න තෝ ඕනනම් ක්ලෝස් වෙමු කියලා. ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් මම ඒ ටු සී මමාට කියලා දෙන්න ඕනද මොකද්ද කියලා මමාට තේරෙනවනේ. නෝ කිල්සි, can't be. කෙවින් එහෙම ළමෙක් නෙමෙයි. කෙවින් එහෙම ළමෙක් නෙමෙයි. මමාට මතක නැද්ද? ඒ ස්කූල් ටයිම් එකේ ස්ටබන් කමට කරපු වැඩක් නේ. කෙවින් තාම ස්කූල් යන ළමෙක් නෙවෙයි නේ කිල්සි. ආ, හොඳ ස්ටබන් වැඩේවා. අනේ මමා මේ
මිනිස්සු මැචුව වෙනකොට තියෙන ගතිගුණත් මැචුව වෙනවා මිසක් නැති වෙලා යන්නේ නැහැ. Kelsey listen to me. Kevin කියන්නේදී වෙඩින් එකට කලින් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලමු කියලා. Is it wrong? Correct. ඔයා ඩබල් කරනවනේ. Is it correct? එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මමා මමාගේ චූටි පුතාව උකුලට අරගෙන නලවන්න. මොකද මට හොඳටම මහන්සියෙන් මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට වීණා වයලා. මේ පපුව පිටි පිටි බලන් ඉති වරින් කො බෑලා මොකද මොකද පපුව පිටින්නේ අයි උඹ මොකද්ද මේ කරගෙන තියෙන්නේ මම මොකද කරගෙන ඉති දැන් කවුද පුතේ මැරලා තියෙන්නේ කොහේ කිද්ද මොකද්ද කියන්නේ ඔය වාහනේ හැපිලා මැරලා තියෙන්නේ කොහේ කිද්ද හැපිලා මොන වාහනේද හැපිච්ච එක ගැන අම්ම මේ කියන්නේ මෙච්චර දෙයක් වෙලා තියදී අම්මට හංගන්න එපා බං. අම්මනේ හැම දෙයකටම හයියට උඹලට ඉන්නේ. මොකක් හරි කරලාම වේලා ගන්න නම් ඇත්ත කියපංකො පුතේ. අයියෝ මට තේරෙන්නේ නැහැ. හරි යන්නේ බොරු කියන්න හරි ඇත්ත කියන්න හරි මොකද්ද මේ කියන්නේ කියලා තේරන සිංහලෙන් කියන්නකෝ අප්ප මට තේරෙන්නේ නැහැ. දැන් ওই ලොක්කගේ වාහනේ හැප්පිලා මැරිච්ච මිනිහත් හංගලා උඹලා පොලිසියට බය කටිබැව නැමෙදි ඉන්නේ. ඈ කියපංකො කොහේකද මැරුණේ කියලා. මොකක්දනේ කියන්නේ කවුදනේ ඔය බේගල් කියන්නේ පයිත්‍යන් දම්මා ලොකු එකෝ මේ මූ ඇත්ත කියන්නේ මේ කියපන් ඇත්ත කියන්නේ කියලා හිතා මොකද්ද මොන මගුලක්ද බං මේ අම්මා කියන්නේ මැරිච්ච කතාව ඈ ඇර ම පිපිලා පිට ගන්නවා කිව්වලු අනේ මන් දැල්ලා මදරුත් නෑ මේකයි උනේ Pick me flash nisa deng mage business ekama express Iperani shankasara vattorukata anu nipada vena Ganesha hair growth oil Samada prabodhamat samaka aadaraniya samada nava rixona saban Sapri mobe saukya kotasak itin ayubaya obe pawule ayagen hanganne eva vishwasayen peramune paata kurullo ගංගුලි තලගුලි මට පොඩි ඉන්ෆෝමේෂන්ස් එකක් දුන්නා. මං ඉතින් ඒ නිවුස් එක මදරට ඇවිල්ලා රිපෝට් කරා. අපේ මදර් ඉතින් දන්නේ නැද්ද? ඒක එයාට ඇහිච්ච විදියට ඈතට ඇහිච්ච විදියට ඩිවලොප් කරගෙන. එච්චර දෙයක් වෙලත් නැතුව තියන්නේ වැඩි කරදර වෙන්න එපා. නැතුව ඇති කියන්නේ නැත්තේ නෑ. ඇත්ත කියපන්. නැවි මරුනේ කොහේකෙද්ද? නාගි මිනිහෙද නැත්තම් තරුණෙකෙද්ද? ඈ? ඇයි යකෝ අනුන්ගේ නඩු උඹේ ඇඟට දාගන්නේ පුතේ? අනේ අම්මා මේ මොන බල්ලෙක්වත් කාගේවත් අතින් මරුන්නේ නැහැ. හරිද? මේ අනේ පිස්සු කියවන එක නවත්ත ගන්නකෝ අප්පා මුලින්ම. මේ මූද කිව්වේ ඔය මැරිච්ච කතාව? එහෙනම් දැන් මේක කිව්වේ උඹලගේ ලොක්ක වාහනයක් ඇලෙව්වා. ඒ වාහනේ මිනිහෙක් කැප්පුණා. මැරිච්ච මිනිහා හැංගුවා. ඊට පස්සේ උඹ බොරුවට ඒ වැරද්ද බාරගත්තා උඹ එළෝ විදියට. ඒකට උඹට ලොක්ක සල්ලි දෙවනවලු. මම එහෙම කිව්වේ. excuse me. ඒකේ පොඩි correction එකක් තියෙනවා. මං ඔය ඔක්කොම කිව්වා. හැබැයි මං එහෙමමයි කියලා කිව්වේ නෑ. මොකද මං ඒක කිව්වේ අර අනියමාර්ථයේ අසම්භාව්‍ය verb එක use කළා තමයි කිව්වේ. එහෙම වෙන්න පුළුවන් කියලා. මදර් ඒක හරියට hear කරගෙන නෑ ඒකයි. යන්ගේ හාල් කැවිලද බුරුව තමුසේ? අයියෝ අර ගංගුලි තලගුලි කිව්වේ කෙවින් බොස්ගේ අතින් මොකද්ද vehicle එකක් accident වෙලා කියලා. මේ story එක හරියට නිකන් අර මනමාලිගේ part එක කපුවා ටේක් කරලා බොස්ගේ ෆෝල්ට් එක නිකන් ඩ්‍රයිවර් ටේක් කළා වගේ ස්ටෝරි එකක්නේ මං එතන මොනවා හරි සීන් කෝන් එකක් ඇති කියලා හිතලා තමයි මදුරට ඉමේජිනේෂන් කළා ඒ ස්ටෝරි එක කිව්වේ මේ අයියා මේ හිතිච්ච මගුල් මේ අම්මට කියන්න එපානේ ඊට පස්සේ අම්මා battu වෙනවා අම්මා මේ එහෙම මගුලක් නෑ අම්මා හරිද එහෙම හැපිච්ච වාහනයකුත් නෑ මගුල හරි 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 ඔයි
තමුසේ අපිට හරියට දෙයක් ඇවිල්ලා කියන්නේ නැති හින්දානේ අපි එක එක ඉමජිනේෂන් වලට එන්නේ. තමුසේ අපිව ට්‍රස් කළා හරියට අපිට දෙයක් කියනවා නම් ඔය කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැ නේ ඔයි. හරි මම ඔකට මූණ කටේම සෝදගෙන ඇවිල්ලා උත්තරයක් දෙන්නම්කෝ. මේ අම්මා ඉන්න තැන මට ඒ වචන දෙක තුන කියන්න බෑ තමුසේට. හරි කියන්නම්. ඉතින් මදුරුත් මොකක් හරි මම ඩවුට් එකක් තියලා ඉමජිනේෂන් කරලා මොනා හරි කිව්වම මදුරුත් උගේ ඉස්සරහම මල්ල ලියලා බලනවා ඉතින්. ෂි යකෝ මගේ පණ යයි කියලා මගේ ප්‍රෙෂර් එක ඉතින් බලලා පණ පිටවල ඔබ කිව්වන් පස්සේ මම කොහොමද පිළිගන්නේ නැතු ඉන්නේ කිව්වන්කෝ. මං හිතේ තියාගත්ත ආයි ජීවිතේට උඹ කියන කිසිම දෙයක් මම පිළිගන්නේ මේ වෙච්ච දෙයට. ඔව්. අද දැනගනි. My wife, take a seat, take a seat, take the dinner, okay? Mokal manusya, me? Daughter, come here daughter, do a warenko. Me, mami pirimi gete daan udhavakara pangu. Vatinni me gyanu gete ni. Me ahinsaka mulu jeevita kaare me gyanu gete wal ta auwe lehe kai. මොකද ඇත්තට මේ? ඇත්තට මම මේ කරන්නේ පොඩි රියසල් එකක්. අපේ ගෙදර ඇවිල්ලා අපිත් එක්ක කාලා බීලා සෙට් වුණු කෙවින් ෆොන්සකත් එක්ක මං හිට සාකච්ඡාවකට යනවා. ඔය ටයි බයි දාලා ටොයියොත් එක්ක කතා කරන්න යනකොට ඒ ලෙවල් එක යන්න ඕනේ. නැත්තම් ටොයියෝ හිතනවා අපි බයියෝ කියලා. you know. ඔය යන විදිහට වැඩේ නම් කරයි වගේ. හරි නෝනේ මං සාර්ථක ප්‍රතිඵල පෙන්වන්නම්කෝ. එතකන් කටහන් ඉන්නකෝ ඈ. ආය නම් ගෑනු ගැට වලට අහු වෙන්නේ පිළිමි ගැටේ දාගන්නවම තමයි. ඔය යන්න ලෑස්තර ඉද්දි හෙට උදේ තරුව ඇවිල්ලා මොකක් හරි කියලා ඔය ගමන නවත්තනවා. ඕම් මං කියු. ඔන්න මූණ කුච්චුච්චුක් ගෑව. ඔය බලපංකෝ. බලගේ අම්මා කිව්වොත් කියන්නේ මූසල කතාවන්නේ. උන්ගේ සපෝට් එකට මේ හුහුණොත් ඉන්නවා. මේ පර්මන්ජිතයට ගොංජිතයට කියන්න එපා අපිට ඔෆිස් එකට එනවා කියලා. කිව්වොත් ඕක කොහොම හරි ක්වීන් එලිසබත් කියලා හරි අපේ ගමන වළක්වනවා. තේරුණා? අයියෝ දැන් කියන්න නැතුව ගිහලා බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ. නෑ නෑ මම මේක වෙනම මිෂන් එකක්. එක පාටම කඩාපනින ඇම්බුෂ් එකක්. දෙනවා සුපිරියට. ඒ කිව්වේ? ඒ කිව්වේ සතුරාට තේරෙන්නේ නැති වෙලාවක පැනලා එක පාට අල්ල ගන්නවා. අයියෝ කියන දේ තේරෙන්න කියන්නකො තාත්තේ. මොකද්ද දැන් ඔය කියන්න හදන්නේ? ඒක මං ගාන්න කරන්නම්. කට රෝල් කරලා මල් බෝඩර් දාලා දෙපැත්තට ටසල්ස් දාලා ගානට කතා කරලා පින්නන්නම්. ඒක උඹලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඕකේ. අනේ අර මිනිස්සයාගේ රස්සාවට හුචස් ගාන එකක් නැහැ නේ නේ ඔය කරන්න යන වැඩවලි. පිස්සුද බං. මේ අපි ගානේ රස්සා දෙන්න පුළුවන් ගානට මං කතා කරන්නම් මේ සංසාරේ වැඩේ කරන්නම් ජීවන්. මොකදන්නේ තාත්තගේ විදිය ඈ. කත්ත බං මේක. හඳුන්වාගෙන ආයුෂ් ෆේස් ක්‍රීම් නව ඇසුරුම. ආයුෂ් ෆේස් ක්‍රීම් මූණේ දීප්තියට මුළු මාසෙකට. මාතර ෆ්‍රීලන් නිෂ්පාදන ලෝපුරා රටවල් සමූහයකට විහිද යන්නේද තත්ත්වයේ මෙන්ම ගුණාත්මක භාවය 100%ක්ම සනාථ කරලා තියෙන නිසායි. ලොවටම රස බෙදවීම මාතර ෆ්‍රීලන්. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. මේ මල්ලි බබා නම මොකද්ද? මල්බෙරියර් චොක්ලට් ක්‍රීම් බිස්කට්. Kalani wire kisiginnak ne kisiginnak ne Kalani fire shield wire Kalin millionapati sama dinakama lakshapati sama maasekama millionapati paata kurullo mulutange abhibhavana age hakiyawan asimitai vim baachana sedima abhibhava සමන කතා කරා
කෙවින්ට පොඩ්ඩ එන්නකි. කෙවින් මහත්තයා මගතැල යන්න ලෑස්තිනවා. දැක්කන්නේ නැහැ පල්ලෙ ඉන්න. එයාට එන්න කියන්න. හොඳයි සර්. සර්ට ලොකු සර් එන්න කිව්වා. සර් පූල් එකින් ගිහින්. දර පන්සලේ වැඩේ බාර ගන්න බෑ කිව්වේ. ආ ඒකට වඩා මට බාරගෙන කරන්න බැරි නිසා බෑ කිව්වේ. මොකද මේ මං කොහොමත් ඔය පන්සලට උදව් කරන ඒවා ටික කරගෙන යනවනේ. ඔක බාරගත්තොත් එහෙම වෙන මොකුත් කරන්න වෙන්නේ නැහැ. නෑ 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 නෑ. ඒ මත අරින්න එපා. මේ මිනිස්සු ඔය හැම රැස්වීමකට තමුන් යන නොවන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ තනතුර බාර ගන්න එක විතරයි මේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ. එතන එහෙම ලොකු දෙයක් නැහැ නේ කරන්න. ඒ නිසා ඒක තමුන් බාර ගන්න ඕනේ. හ්ම්. නෑ නඩා ඉතින් මං මට ඉතින් ওই සබ්ජෙක්ට් එක එහෙම තේරෙන්නේ නැහැ නේ. ඒකයි මං ආසයි මං කරන දේ දැනගෙන කරන්න. ඉතින් ඒක මට තේරෙන්නේ නැහැ ඉතින් ඒක කරන්න ඒකයි. මොකද්ද මේ සබ්ජෙක්ට් එකක් දන්නේ නැහැ කියන්නේ? තමුන් මේ බණ කියපු හැටියට මේ ලොකු හාමුදුරුවෝ පුදුම වුණාලු නේ. හා? ආ. ඔව්. ඔව් කිව්වා කිව්වට ඉතින් මං ඕවා දන්නේ නැහනේ මේ අර පන්සලේ ඇබිත්යා මට කෝල් කරලා කිව්වේ මේ දැන් ඉතින් හාමුදුරු කෙනෙක් වගේ හොඳට බණ කියනවා කියලා ඈ අර මිනිස්සු සාදු සාදු කිව්වා කියන්නේ ඇත්තද ඔව් ඔව් සාදු සාදු කියලා නම් කිව්වා ඈ එහෙනම් මොකද ඉසි නැහැ කියන්නේ හ්ම් හොඳයි හොඳයි මට හරි සතුටුයි. එහෙම තමයි මිනිස්සු. ඔය ඕනම සමාජයකට ගියාම ඒ සමාජයට ගැළපෙන්න කතා කරලා වටපිටාවෙ ඉන්න මිනිස්සුන්ගේ හිත දිනා ගන්න එක. ඒක ඉතින් හොඳ දියුණු වෙන මිනිස්සුන්ගේ ලක්ෂණයක්. හොඳයි හොඳයි. Thank you රදා. Thank you නෙවෙයි. ඒක බාර ගන්න. එතකොට එක ළඟ ළඟම අනතුරු දෙකක් ගුණ පරපුරක සහතිකය ඇංකර් වීවයකතුණු උකුතේ එකක රස උපරිමයි සමට හිතකර බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කළ නව බේබි ෂර්මි ඩයපර්ස් පාට කුරුල්ලෝ වෙල්වට් අලුත් වෙලා ගාඩත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි මට කියලෙවන්න අමතකුණා මේ එහෙම්මම ලොකු හාමුදුරන්ටත් ආරාධනා කරලා එන්න කියලා මොකද මම නම් ආරාධනා කළා හැබැයි ඉතින් උත්සවේ ඔයාගෙනේ ඒ හින්දා ඔයත් ආරාධනා කළොත් තමයි ඒක වටින්නේ ආ ඕ මට ඒක එච්චර ඔළුවට ගියේ නෑ නේද වැඩා දැන් ඔය උත්සවයට කවුද එදාට එන්න හිතාගෙන ඉන්න කට්ටිය මේ ඔය මීඩියා එකේ දෙන්නේ තුන්දෙනෙක්ට එන්න කියන්න ඕනේ වැඩි ගොඩකට නම් කියලා නැහැ මේ ටියුඩරේ ලොකු හාමුදුරුවෙයි එතකොට ප්‍රසාදුයි අර අලුතෙන් ආපු ගෑනු ළමයයි යාගේ අම්මයි තාත්තයි තව මගේ ඔය බිස්නස් කරන හිතවතුන් කීප දෙනෙක්ගේ එච්චරයි සමහර විට ආණ්ඩු කරතුමත් එන්න පුළුවන් එන සෙට් එකක් දෙනවා නේද මේ අර ළඟදී ලොකු ඩීල් එකක් කරේවත් එක්ක ආන්නේ මිනිස්සුත් එයි ඔයාගෙත් කවුරු හරි ඉන්නවා නම් එන්න කියන්නේ හරි ඩඩා මේ මං ගිහිල්ලා එන්න ඩඩා ඔය කැම කාලේ යන්න ඔය මීඩියා එකේ දෙන්නේ තුන් දෙනෙකුට මතකතු වෙන්න කියන්න
ආරියෝ මම බලන්නම් ඒක. මැනික. ඔව් අම්මා. තරහද මාත් එක්ක? මොකටද? ඔයාව සැක කළාට? නෑ ඉතින්. මොනා කරන්නද අම්මලට එහෙම හිතෙන එකට? හරි හරි හරි. ඒක දැන් ඉවරයි. ඒක ගැන හිතන්න එපා. කෙල්ලෙක් කියන්නේ ගෙදර මැණිකක් වගේ. ආදරේ වැඩි වුණාම පොඩි දෙයකටත් බය වෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ. මං ගැන බය වෙනවට වඩා සැක කරනකොට තමයි මට දුක හිතෙන්නේ. මේ බොසාගේ අර සුදුහන්සිගේ අභිරහස තියෙනකන් අපිට ඒ ගැන සර්ච් කරන්න වෙනවා what is happening කියලා. තමුසේ අම්මට කියලා තෙල් ටිකක් රත් කරගෙන හොඳට ඔළුවට දාගන්නවා.